Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. එදින වෙනදට මේ වගේ ප්‍රශ්නගත තත්ත්වයන් නැති වුණාම රටේ එක එක සෙක්ටර්ස් වලට වෙන වෙනම බලපෑවේ. ඒ කියන්නේ එක පැත්තට බලපෑවට කමන්නේ අනික් කටියට ප්‍රශ්නයක් නැහැ නේ කියලා හිටියා. සමහරුන්ට මේක දැනුන්නේ නැහැ. කොච්චර කිව්වත් ඒ අවස්ථාවේ ඉඳලා ඇයි මේ කළමනාකරණේ කළ යුත්තේ කියලා ආර්ථික කළමනාකරණේ. ඒක සම්බන්ධයෙන් අදහස් දැක්වීම වලින් වැළකුණා. ඒ සම්බන්ධ කළමනාකරණයකට යන්නේ නැතුව නේ අපිට සල්ලි තියෙනවා අපිට පුළුවන් කියලා කිව්වා. ඒවා තමයි තිබුණේ. නමුත් ජනාධිපතිවරයාට මේ විදිහට ජාති අමතන්න වෙන්නේ රටේ සියලු දෙනාට දැනෙන ප්‍රශ්න ගන්නවක් ඇතුළත තියෙන මොහොතක ඉතිහාසයේ වැඩිම ගණනකින් ඛනිජ තෙල් මිල ඉහළ ගිය මොහොතක ඉතිහාසයේ වැඩිම මුදලකින් ගෑස් මිල ඉහළ දාන්න සිදුලා තියෙන මොහොතක පාම් පිටි මිල ඉහළ දාන්න සිදුලා තියෙන මොහොතක හාල් මිල ඉහළ ගිහිල්ලා තිබෙන මොහොතක එළවලු මිල ගණන් ප්‍රවාහනය කරගන්න බැරි එළවලු මිල ඉහළ ගිහිල්ලා තියෙන ප්‍රවාහනය කරගන්න බැරි ගැටලුවට මුහුණ දීලා ඉන්න මොහොතක ගොවියට පොහොර නැතුව අස්වැන්න අඩු වෙච්ච මොහොතක ලිස්ට් එක කියන්න පුළුවන් තව ගොඩක් දිගයි. ඉතින් එහෙම වුණාන් පස්සේ ජනාධිපතිට පුළුවන් වෙයිද ජාති අමතලා පොඩ්ඩක් සිසිල් කරන්න මේ රත් වෙච්ච හදවත් ඒක ගැටලුකාරී ප්‍රශ්නකාරී කෙසේ වෙතත් අද දවසේ සජබේ විරෝධතාවයක් පවත්වනවා. ඒ අනුව සමගි ජනබලවේගය කියන්නේ අද ඔවුන් සංවිධානය කරන්නේ රට විනාසයි දැන් ඇති තව වනසන්න දෙන්න බැහැ කියලා සියලු දෙනාට එකතු වෙන්න කියලා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක මේ විරෝධතාවය පවත්වනවා කියලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම විරෝධතාව සමගි ජනබලවේගය පවත්ලා තිනෝ. ඔවුන්ට සහයෝගය පළ කරන පැවැත්මට නියමිතයි. ඒ ඔවුන්ට සහයෝගය පළ කරන පක්ෂ විපක්ෂ නියෝජිතයෝ විශාල ප්‍රමාණයක් මේට එකතු වෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මහතා සඳහන් කරනවා. ඉදිරියේදී දිවයින පුරා මේ විදියට විරෝධතා පවත්වන අතර ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ පළමු වෙඩිමුරේ විදියට තමයි මේක අද ඔවුන් හඳුන්වන්නේ. මේ අතර ආණ්ඩුව පන්නන නොනවතින සටන තමයි මේ කොළමින් ආරම්භන්නේ කියලා සමගි ජනබලවේගයේ මහලේකම්තුමා සඳහන් කරනවා. ඒ අනුව ඊයේ රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා අඳුරුතම යුගයට රටපත් කළ ආණ්ඩුවට විරෝධතා පත්කිරීම පළ කිරීම සඳහා මෙලෙස අද පස්වරු දෙකට විහාර මහදේවි උද්‍යානය අසලට එන්න කියලා වෙලා ඉතින් සඳහන් කරනවා. ඉතින් අමාරුවෙන් තෙල් ටික හොයාගෙන තියෙන්නේ. ඉතින් අමාරුවෙන් තෙල් ටික ගහගෙන තියෙන්නේ. ඉතින් ගාන වැඩිපුර දිල ගහගෙන තියෙන්නේ. පාරණම් හරස් කරන්න එපා යන ගමන් ඔක්කොම නැති වෙනවා. ඉතින් පාරේ තව පැයක් විතර ඉන්න ඕනෝ. ඉතින් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ විරෝධතා දැක්වීම විපක්ෂය ආණ්ඩුවකට කරන බලපෑම මත නැත්තම් ආණ්ඩුවට ඇහෙන්නේ නැතුව යනවනේ. අපිට 3-2ක් තියෙනවා, විධායක ජනාධිපතිත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා කියලා හිතනවනේ. ඉතින් හිතනකොට මේ විරෝධතා දැක්වීම එක ආණ්ඩුවේ යාලි හිතා බලන්න අවස්ථාවක් ඇති වෙනවා. හැබැයි මේක හැමදෙනාම පාරට වැසිය යුතු අවස්ථාවක්ද කියලා ඇහුවොත් රටේ අර්බුදයක් තියෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. හැබැයි අර්බුදකාරී වාතාවරණයක් තුළ එතකොට ආණ්ඩු පක්ෂයේ මේක අහන්න සූදානම්ද, ජනතාවගේ දුක අහන්න සූදානම්ද කියලා ඇහුවොත් ඒක ඊට වඩා සංකීර්ණයි. Are you a hotelier? Join us. hotelshippo.com, your local booking partner.